ඔබවන් සුබ දැස්සනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයෙන් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල මට පාර්ලිමේන්තුවට යන්න දැන්ම අවශ්‍යතාවයක් නැහැ බැසිල් කින් ප්‍රකාශය අශෝපන් ලෙස හැසිරුණු බාල වයස්කාර ළමුන් සියය පොලිස් භාරයට දහනවීන් අහිමි කර තිබූ ජනාධිපතිවරයාගේ බලතල විසින් ලබා දෙන තිබෙන බව මරික්කාර් කියයි තමන්ට පාර්ලිමේන්තුවට පිවිසීමට මෙතෙක් කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා ඒ බඩල්කම ප්‍රදේශයේදී මාධ්‍ය වෙතට හස් දක්වමින් සමාගමක් විසින් ආරම්භ කරපු ලෝකයේ ස්තරම්ම පැර නිෂ්පාදන කරන ආයතනයකට ආවේ ඒක තුලින් ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන රබර් ගොවියාගේ නිෂ්පාදන වැඩි අගයක් එකතු කරලා ලෝකෙට යවන්න ශ්‍රී ලංකාවේ රබර් ගොවියාට විශේෂ ආඩම්බරයක කාරණයක් කවදාකවත් අපි 19ට පක්ෂ වෙලා නැහැ මම නම් ඡන්දය පාවිච්චි කරෙත් නැහැ අපි හදන ගොය ඡන්දය පාවිච්චි කරේ 20 ගේනවා කියන පොරොන්දුවට අපතුමා පාර්ලිමේන්තුවේ මලසක් තියෙනවද නැහැ එම්මයිම අවශ්‍යතාවයක් නැහැ මෙතන හොඳයි වගේ जनता बलैदायक जनाधिपति क्रमेन क्रमेटते अनिवार्य में जनाधिपति वगकी मई बलै दिखम लबादेन तम जनता अपेक्षा ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන රජයක් ලෙස ජනතාවට සේවය කළ යුතු කාලයේ එළඹී ඇති බව කතානායක මහින්ද යාපා මේවර්ධන මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ හක්මන ප්‍රදේශයේ පැවති උත්සවයකදී. මම තමුන්නාන්සේලා ඉදිරියට ඇවිල්ලා මොනම රැස්වීමකදීවත් මට මනාපයක් දෙන්නේ කියලා නම් කිව්වේ නැහැ. මොකද පහුගිය වසර 5 කාල සීමාව තුළ තමුන්නාන්සේලා දැක්ක මොනතරම් ගැටලු ප්‍රශ්න රාශියකට අපේ රට ඉදිරියට ආවද කියලා. කිසිම වැඩක් කරගන්න බැරි වුණා. ජනාධිපතිවරු හිටියා ඡන්දෙන්පත් වෙලා, අගමැතිවරු හිටියා ඡන්දෙන්පත් වෙලා, මන්ත්‍රීවරු හිටියා ඡන්දෙන්පත් වෙලා, තමුන්නාන්සේලාගේ නියෝජිතව හැටියට, නමුත් කිසිම රටේ දියුණුවට අත දික් කළා පෙන්වන්න පුළුවන් සේවයක් සිදු වුණායි කියලා කාටවත් කියන්න බෑ. එහෙමනම් මොකටද මේ පාර්ලිමේන්තුව තමුන්නාන්සේලා දැක්ක අවසාන කාලේ වෙනකොට 225ම මේ කිඹුලට කන්න දාන්න ඕනේ කියලා කිව්වා. ඒ තරමට ජනතාව කලකිරුණා. දැන් රටට වැඩ කළ යුතු වෙලා. මේ රජේ දැන් ඉන්න ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා හැම වෙලාවෙම ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන්න, ඒ අනුව කටයුතු කරන්න ඉදිරිපත් වෙච්ච විරුද්ධ පක්ෂේ නායකතුමා ප්‍රජාතන්ත්‍රවාදය ගැන එතුමා උච්චරවත් කතා කළා. එතුමා ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලොකු බලාපොරොත්තු තියනවා. ඒ නිසා අපි කවුරු සීමා සහිත ප්‍රදේශයක කොටු වෙන්නේ නැතුව අපේ රට ඇතුලේ මේක මගේ රට කියන සීමාව තුළ අපි කොටු වුණොත් ඒක අපේ අනාගතයට බොහෝ ප්‍රයෝජනවත් වෙනවා. විසිපන අනුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළමු අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. අපි දන්නවා ප්‍රජාතන්ත්‍රවාදී සයි ඉදිරිපත් කරන ලද දහනමෝනි ව්‍යවස්ථා සංශෝධනය ඔලිමුණෙන් අකුලා දාලා ඒකේ වගන්ති අල්පමාත්‍ර ප්‍රමාණයක් ඉතුරු කර තබමින් හාට ගියපු සංශෝධනයක් තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය මුලින්ම උල්ලංඝනය කරලා තියෙන්නේ. 19ම තමයි යහපාලන ආණ්ඩුව ගෙදර යවන්නත් උදව් වුණේ. ඇයි? හදපු නායකයෝ දෙන්නම දන්නේ නැහැ 19 මොකද්ද කියලා. හිටපු ජනාධිපති දන්නෙත් නැහැ හිටපු අගමැති දන්නෙත් නැහැ ඒක හින්දා අනේ වැඩ කරන්න බෑ ඒ නිසා තමයි අපි පහුගිය කැබිනට් මණ්ඩලයේ මේ රට කරන්න බැරි ඒ 19 වන සංශෝධන ඉවත් කරලා 20 වන සංශෝධනය ගෙනල්ලා අපි එතනින් එහාට යනවා මේ රටේ නව ව්‍යවස්ථාවක් සඳහා පාර්ලිමේන්තුව පත්තර ඕන කෙනෙකුට හිට පයින්න පුළුවන් මේට පයින්න පුළුවන් ඇයි ඔච්චර ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනය කරන වෙලාවේ ඇයි වගන්තියක් දාන්නේ මේ ආණ්ඩු ව්‍යවස්ථාව මේ පක්ෂයෙන් ඒ පක්ෂයට පැනනෝ එයාගේ මන්ත්‍රීකම නැති වෙනවා. ඇයි ඒක දාන්නේ නැත්තේ? දේශපාලඥයන්ට විනයක් නැතුව පාලනය කරන්න ඕන හන්ද තමයි ඒක දාන්නේ නැත්තේ. දැන් මොකද්ද වෙලා? දැන් ජනාධිපතිවරයාට අවශ්‍ය විදියට අර ජේ.එල්. ජයවර්ධන කිව්වා වගේ දැන් කරන්න බැරි ගෑණියෙක් පිරිමේක් කරන එකයි පිරිමේක් ගෑණියෙක් කරන එකයි ව්‍යවස්ථාවෙන් කරන්න. දැන් මේ පරණ තැනටම මේ විදියටම ගෙනල්ලා තියෙන්නේ. දැන් මේකෙන් කොහොමද අපි ස්වාධීන අධිකරණයක් කියලා අධිකරණයක් ගැන විශ්වාසය තියන්නේ? ඒක නිසා මේ රටේ ජනතාව මේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගැන වඩා බුද්ධිමත්ව කල්පනා කරන්න ඕන. අපි ගේන 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බය වෙන්න ඕනාවක් නැහැ. ඒක රටේ ජනතාවට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්නේ. මේ විපක්ෂයේ ඉන්නේ කීප දෙනාට අපි කියනවා
මේ 20 වෙනි සංශෝධනය ගෙනහම අපි මේක සම්මත කරන්නේ පාර්ලිමේන්තුවේ 150කට එහා ගිය බහුතර බලයකින් මේක සම්මත කරගන්නවා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අහිමි කරලා තිබිච්ච ජනාධිපතිවරයාගේ මුක්තිය සම්පූර්ණයෙන්ම ලබාගෙන තියෙනවා ඉදිරියේදී නිර්මාණය වෙන්න නියමිත රාජ්‍ය පාලනය හරහා මේ රටේ ඒකාධිපති පාලනය බිහි වෙන එක කාටවත් නතර කරන්න බෑ අශෝපන ලෙස හැසිරුණු බාලවයස්කාරී වල 50ක් අනුරාධපුර පොලිස් නිලධාරීන් බාරයටගෙන තිබෙනවා. ඒ අනුරාධපුර පොලිසිය විසින් සිදු කළ විශේෂ මෙහෙයුමක් අනතුරුවයි. අනුරාධපුර නගරයේ පිහිටා ඇති කුඹිච්චන් කුලම වැවවට ප්‍රදේශයේ බාහිර පන්ති සඳහා සහභාගී වන මුවාවෙන් පැමිණ අශෝපන ලෙස හැසිරුණු බාලවයස්කාර ළමුන් 100 දෙනෙකු අනුරාධපුර පොලිසිය විසින් සිය බාරයටගෙන තිබෙනවා. අනුරාධපුර පොලිසිය විසින් පරීක්ෂණයකින් අනතුරුව බාල වයස්කාර යුවළ 50ක් මෙලෙස පොලිස් බහරයට ගෙන තිබවයි අප වාර්තාකරු සඳහන් කළේ. අනුරාධපුර පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේ පොලිස් බහරයට ගනු ලැබූ ළමුන් 100 දෙනාම ඔවුන්ගේ දෙමාපියන් ගෙන්වා දැඩි ලෙස අවවාද කර මුදා හැරීමට කටයුතු කළ බවයි. දෙමාපියෝ ඕගොල්ලෝ මේගොල්ලෝ ඉගෙන ගන්නවා මේගොල්ලෝ පන්ති යනවා මේගොල්ලෝ හොඳයි එහෙම කියලා විශ්වාසයක් තියලා ගෙදරින් එළියට එවන්නේ. ගෙදරින් එළියට ඕගොල්ලෝ කවුරුත් නැහැලා පිටිපස්සේ එන්නේ නැහැනේ. මේගොල්ලෝ දැනගන්න ඕනේ මේ ගෑනුම දැනගන්න ඕනේ පන්ති ආවොන පන්ති ගිහිල්ලා තමන්ගේ වැඩ කර ගෙදරින් දුන්න බත් එක දෙනවා නම් ඒක ගාලා නැවත බස් එකේ නැරගද යන මොනවද පාක් එකට ගියා කියයි ඔය පාක් වල ගියා මකට තුකන් සිද්ධ වෙන්නේ නැද්ද? මෙතන නම ලියලා අම්මා අපිව බාර ගන්න. එත්සමකින් අපගේ උදැසන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා. ජලිතම යමු මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.